බිස්නස් අඩ්වයිස් YouTube channel එක වෙනුවෙන් ඔබ සැම ඉතාම සාදරයෙන් අදවසෙත් පිළිගන්නවා. ඉතින් ඔබ දන්නවා මේ දවස්වල අපි කතා කරගෙන යන්නේ export procedure එක ගැන. ඉතින් export procedure එකේදී අපි මේ වෙනකොට කතා කරගෙන තියෙනවා කොහොමද ආයතන වලින් අවසර ලබා ගන්න කියන කාරණාව. ඉතින් අද දවසේදී මම සාකච්ඡා කරන්නේ export procedure එකේදී ඊළඟ පියවර වෙන sales contract එකක් ගැන. එහෙම නැත්නම් අපි කොහොමද විකුණුම් ගිවිසුමකට එළඹෙන්නේ කියන කාරණාව. ඉතින් මේ විකුණුම් ගිවිසුමකට එළඹෙනකොට අපි වැදගත්ම දෙයක් තමයි pro forma invoice එකක් කියලා කියනවා. එහෙම නැත්නම් අපි export ගිවිසුම එහෙම නැත්නම් අපි sales contract එකේදී එහෙම නැත්නම් අපේ අපනයන කරුත් එක්ක මුලින්ම අපි එකඟතාවයකට එන්නේ අපි මුලින්ම performa invoice එකක් යවන්න ඕන. මොකද්ද මේ performa invoice එකක් කියන්නේ කියලා අපි බලමු. ඉතින් මේ commercial invoice එකක් සහ performa invoice එකක් අතර වෙනස බැලුවොත් performa invoice එකක් කියලා කියන්නේ ඇත්තටම අපි අපේ අපනයන කරුත් එක්ක මොන වගේ භාණ්ඩයක්ද අපි ඔහුට අපනයනය කරන්නේ සහ ඒකට අදාළ මොන වගේ දේවල්ද ඒ කියන්නේ අපි මොන වගේ භාණ්ඩයක්ද යවන්නේ මොන වගේ ටර්ම්ස්ද තියෙන්නේ කොහොමද මේක ෂිප්මන්ට් කරන්නේ මොන කොහොමද මේකේ පැකේජින් කරලා තියෙන්නේ මෙන්න මේ විස්තර අඩංගු අපි යවන ලියවිල්ල අපි performa invoice එකක් කියලා කියනවා. ඉතින් මේ performa invoice එකේ තියෙන දේවල් තමයි අද දවසේදී මම සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ performa invoice එකක් තමයි ඔබ product description එක එහෙම නැත්නම් ඔබ මොන වගේ භාණ්ඩයක්ද අපනයනය කරන්නේ ඒ සම්බන්ධව විස්තර දාන්න ඕන උදාහරණයක් විදිහට ඔබ අපි හිතමුකෝ ඔබ software එකක් ඔබ අපනයනය කරනවා නම් අදාළ භාණ්ඩය ගැන විස්තර production එක විස්තර දාන්න ඕන මොන වගේ භාණ්ඩයක්ද ඊළඟට මේකේ quantity එක කොච්චරක්ද මේකේ price එක කොච්චරක්ද මෙන්න මේ විස්තර ඔබ අනිවාර්යයෙන්ම අන්තර්ගත කරන්න ඕන. ඉතින් මේක මූලික විස්තර කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ ඔබ අනිවාර්යයෙන්ම දාන්න ඕන විස්තරයක් තමයි අපි කියනවා මේකට terms of payment කියලා. ගොඩක් වෙලාවට මගෙන් බොහෝ දිනක් අහපු දෙයක් තමයි විදේශ වෙළඳාමේදී කොහොමද මේ මුදල් ලබා ගන්න කියන කාරණාව. ඉතින් මේ විදේශ වෙළඳාමේදී එහෙම නැත්නම් අපනයන වෙළඳාමේදී මුදල් ලබා ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. අපි මේ ක්‍රම එකින් එක බලමු. මේ අර්ථයේ පළවෙනි ක්‍රමය අපිට දක්වන්න පුළුවන් ඇත්තටම advance payment කියලා. Advance payment කියලා කියනවා ඊළඟට letter of credit එහෙම නැත්නම් ELC payment කියලා අපි කියනවා ඊළඟට documentary collection කියලා එකක් තියෙනවා එහෙම නැත්නම් DP සහ DA කියලා ඔබ අතර ගොඩක් ජනප්‍රිය payment ක්‍රමයක් එහෙම නැත්නම් open accounts කියලා කියනවා ඒ වගේම තමයි අවසාන ක්‍රමයේ විදිහට consignment account කියන method එක අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි බලමු එක එක ක්‍රමය මොකක්ද කියන ක්‍රමවේදය අපි සරකලා බලමු. ඉතින් පළවෙනි ක්‍රමය තමයි ඇඩ්වාන්ස් පේමන්ට් කියලා කියන්නේ. ඉතින් මේක බොහොම සරල ක්‍රමයක් ඇඩ්වාන්ස් පේමන්ට් කියලා කියන්නේ ඔබ ඇත්තටම අපනයන වෙළඳාමේ යෙදෙනවා නම් ඔබ බයත් එක්ක එහෙම නැත්නම් ඔබ යම්කිසි පුද්ගලෙක් එක්ක අපනයන වෙළඳාමේ යෙදෙනවා නම් ඔබ භාණ්ඩය හෝ සේවාව යවන්න කලින්ම අදාළ මුදල ලබා ගන්නවා. ඇඩ්වාන්ස් පේමන්ට් එකක් එහෙම නැත්නම් අදාළ මුදල ලබා ගත්තට පස්සේ ඔබේ භාණ්ඩ අපනයනය කරනවා. ඉතින් මේක තමයි අපි 100%ක්ම secured method එක එහෙම නැත්නම් ගොඩක්ම සුරක්ෂිතම භාණ්ඩ අපනයනය කරන ක්‍රමවේදයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක තරමක් අසීරු ක්‍රමයක්. මොකද මුලින්ම අපිට විශ්වාසභාවය ඉස්සලා ගොඩනගා ගන්න ඕන මේ ක්‍රමයට ඉන්න. ඉතින් ඔබට මේ ක්‍රමය තමයි ඊටාම සාර්ථකම ක්‍රමය. මොකද අපිට පේමන්ට් එක හම් වෙන කිම නැත්නම් මේ මුදල් ලැබීම ඊටාම ස්ථිරයි. ඉතින් මේක ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා සේවා සපයන්නන්ගේ ගොඩක් වෙලාවට සමහරලාට 50%ක් වගේ ප්‍රමාණයක් මුලින්ම ලබාගෙන ඊට පස්සේ අවසාන කොටස ලබා ගන්නවා මේ වගේ අවස්ථා දැකලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් අඩුම ගානේ යම් කිසි ප්‍රමාණයක්වත් මුලින් ලබා ගන්න ඉතුරු කොටස භාණ්ඩ ටික යවුවට පස්සේ ලබා ගන්න මේක යම් කිසි ආකාරයකට සුරක්ෂිත වෙනවා. ඉතින් වඩාත්ම සුරක්ෂිත ක්‍රමයේ විදිහට අපිට මේ ඇඩ්වාන්ස් පේමන්ට් ක්‍රමය හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ අපි භාණ්ඩ ටික යවන්න කලින් අදාළ මුදල් ලබා ගන්න ක්‍රමයේ තමයි අපි terms of payment වල එහෙම නැත්නම් අර මම කියන performa invoice එකේ ඔබ දක්වන්න ඕන ඔබ මුදල් ලබා ගන්න ක්‍රමය. ඉතින් ඒකේ එක ක්‍රමයක් විදිහට තමයි මේ advance payment කියන ක්‍රමය හඳුන්වන්න පුළුවන්. ඉතින් දෙවෙනි ක්‍රමවේදයේ විදිහට අපිට දක්වන්න පුළුවන් letter of credit එහෙම නැත්නම් ණයවර ලිපිය කියන ක්‍රමය. ඉතින් මේ ක්‍රමවේදය තමයි විදේශ වෙළඳාමදී එහෙම නැත්නම් අපනයන වෙළඳාමදී තවත් සුරක්ෂිත ක්‍රමයක් විදිහට දක්වන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමවේදෙදි වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් ඇත්තටම අපි අපනයන කරුගේ විදිහට ගත්තොත් එහෙම නැත්නම් අපි අපනයන කරු විදිහට අදාළ භාණ්ඩය වෙනත් රටකට යවුවට පස්සේ අදාළ මුදල් ගෙවීම සුරක්ෂිත කරගන්න මොකක්ද වෙන්නේ කියලා බැලුවොත් අපි භාණ්ඩය යවුවට පස්සේ අදාළ මුදල් ලබා ගන්න නම් අපිට අපි හිතමු අපි වෙනත් පුද්ගලෙක් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. ඔහු මුදල් නොගෙවන්න තියෙන හැකියාව නිසා අපි කරන්නේ ඇත්තටම ඔහුගේ බැංකුවත් එක්ක තමයි අපි මේ ගනුදෙනු කරන්නේ. ඉතින් අපි කරන්නේ අපේ බැංකුවත් අපි ගිහිල්ලා කතා කරනවා. එහෙම නැත්නම් අපි අපේ බැංකුවත් එක්ක යම්කිසි ගනුදෙනුවක් කරනවා.
මේ බැංකුවට කියනවා අපේ බාණ්ඩ මිලදී ගත්ත පුද්ගලයාගේ බැංකුවත් එක්ක යම් කිසි ගනුදෙනුවක් එහෙම නැත්නම් ලියවිල්ලක් ඇති කර ගන්නවා අදාළ බාණ්ඩ ටික එහෙම නැත්නම් මේ බාණ්ඩ ටික විදේශ රටට ගියාට පස්සේ අපිට මුදල් ලබා ගැනීම සඳහා යම් කිසි එකකතාවයක් ඇති වෙනවා මෙන්න මේකට තමයි අපි ණයවර ලිපිය කියලා කියන්නේ එහෙම නැත්නම් මේ ණයවර ලිපියෙන් වෙන්නේ අදාළ ආනයනකරුගේ බැංකුව සමග යම් කිසි එකඟතාවයක් ඇති වෙනවා මේ එකඟතාවය තමයි අදාළ බාණ්ඩ ටික වරායට ගියාට පස්සේ මුදල් ලබා දෙන බවට බාණ්ඩ ආනයනකරුගේ බැංකුව එකඟ වෙනවා ඉතින් මෙතනදි වෙන්නේ ඇත්තටම ආනයනකරු වෙනුවෙන් බැංකුව එකඟ වෙනවා ඉතින් මේක තමයි ඊටාම වටින්නේ මොකද ආනයනකරු වෙනුවට බැංකුව එකඟ වීම නිසා මේක පුද්ගලයෙකුට වඩා බැංකුවක් එකඟ වෙනවා තවත් බැංකුවකට එහෙම නැත්නම් පුද්ගලයෙකුට එකඟ වෙනවා බැංකුවක් අදාළ මුදල ගෙවන බවට. ඒක නිසා තමයි මේ ක්‍රමය ඉතාම සාර්ථක ක්‍රමයක් විදිහට අපි දකින්නේ. ඉතින් ණයවර ලිපිය තමයි ගොඩක්ම සාර්ථක ක්‍රමය වෙන්නේ. මොකද මේකෙදී අදාළ බාණ්ඩ ටික එහා පැත්තට එහෙම නැත්නම් විදේශ රටට යෑමත් සමගම මෙතනදී අපිට කන්ඩිෂන්ස් වගේයක් තියෙනවා. එහෙම නැත්නම් යම් කිසි දේවල් සම්පූර්ණ වෙන්න ඕන. ඒ දේවල් සම්පූර්ණ වීම මත අදාළ මුදල් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එහෙම නැත්නම් ණයවර ලිපිය තමයි විදේශ වෙළඳාමේදී ඉතාමත්ම හොඳ ක්‍රමයක් විදිහට අපි දකින්නේ මොකද මේකෙදි වංචා කිරීම මේ වගේම දේවල් කරන්න ඇත්තම ගොඩක් අවස්ථා අඩුයි මොකද බැංකු මේකට ඍජුව සම්බන්ධ වෙන නිසා විශේෂයෙන්ම ඔබ විදේශ වෙළඳාමේදී මුදල් ලබා ගැනීම කරනවා නම් මේ ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් මාර්ගයට එන්න ඉතින් මේකෙදි මතක තබා ගන්න ඕන බැංකු සමග ඔබ කටයුතු කරන්න වෙනවා ඔබට බැංකුවක් තිබෙන්න ඕන ඔබේ බැංකුව විශේෂයෙන්ම ඔබේ බය එහෙම නැත්නම් ඔබේ බාණ්ඩ මිලදී ගන්න බැංකුවත් එක්ක ඇග්‍රීමෙන්ට් එකට ඇවිල්ලා තමයි මේ ක්‍රමවේදය ඔබට කරගෙන යන්න පුළුවන් වෙන්නේ තුන්වෙනි ක්‍රමවේදයේ විදිහට ඇත්තටම අපි ડોකියුමන්ටරි කලෙක්ෂන් කියලා දක්වනවා. ඉතින් මේ ක්‍රමවේදය ටිකක් අර LC ක්‍රමයට වඩා වෙනස්. නමුත් ඔබ හොඳට සවන් දුන්නොත් මේ ක්‍රමවේදය ඔබට තේරුම් ගන්න පුළුවන්. මේකෙදි වෙන්නේ ඇත්තටම අපි හිතමු බයග් account එක එහෙම නැත්නම් ඔබ අපි හිතමු අපි වෙනත් රටක පුද්ගලයෙකුට බාණ්ඩ යවනවා නම් ඔහුගේ බැංකුව එහෙම නැත්නම් අපි අදාළ බැංකුව මෙහෙ ලංකාවේ තියෙනවා නම් අදාළ shipping එහෙම නැත්නම් shipment එක කරාට පස්සේ අදාළ බැංකුවට shipping documents ටික hand over කරාම අදාළ බැංකුව මොකද කරන්නේ ඒ ඔක්කොම තොරතුරු ටික බලලා ඉවර වෙලා මේකට අදාළ payment එක seller එහෙම නැත්නම් ලංකාවේ ඉන්න seller මුදල් ගෙවීම කරනවා මේක අපි කියනවා ඇත්තටම documents against payment කියලා එහෙම නැත්නම් documents ටික බලලා අදාළ payment එක කරනවා කියන එක. ඉතින් මේකට අපි DP terms කියලා කියනවා. ඉතින් මෙතනදී වෙන්නේ ඇත්තටම මේ documents ටික ආවට පස්සේ එහෙම නැත්නම් මේ shipment එකට පස්සේ සෙලර්ගේ supervision එක through shipment එක හරියට මුණාට පස්සේ බැංක් එකට එනවා ඉස්සෙල්ලාම බැංක් එකකින් මේ documents ටික බලනවා බැංක් එක බලුවට පස්සේ ඔවුන් තහවුරු කරගන්නවා අදාළ රටට ගියා කියලා ඊට පස්සේ ඔවුන් සෙලර්ට මුදල් ගෙවිය යුතු බව තීරණය කරලා අදාළ මුදල ගෙවනවා ඉතින් මේකත් එක ක්‍රමවේදයක් හොඳ ක්‍රමවේදයක් මොකද බැංකුව හරහාම අදාළ මුදල ගෙවීම සිද්ධ වෙනවා ඉතින් මේක DP terms කියලා අපි කියනවා ඇත්තටම මේ ක්‍රමවේදය හරහත් ලංකාවේ මුදල් ලබා ගැනීම ක්‍රමය සිද්ධ වෙනවා ඉතින් මේක හොඳ ක්‍රමවේදයක් විදිහට අපි හඳුන්වන්නේ මොකද බැංකුව හරහාම තමයි ක්‍රමවේදය සිද්ධ වෙන්නේ අර LC ක්‍රමයේ වගේම බැංකුව හරහා මුදල් ලබා ගැනීම අපිට සිද්ධ වෙන්න පුළුවන් ඉතින් මේක දෙවෙනි ක්‍රමවේදය තමයි documents against acceptance කියලා කියනවා ඉතින් එහෙම නැත්නම් DA terms කියලා කියනවා ඉතින් DP terms වලදී මම කිව්වා documents against payment terms වලදී ඇත්තටම මුදල් ලබා ගන්න අපිට පුළුවන් එහෙම නැත්නම් මුදල් ලබා ගන්නවා ඉතින් මෙතනදී acceptance terms එකේදී වෙන්නේ ඇත්තටම අපිට acceptance එකක් විතරයි හම් වෙන්නේ අදාළ මුදල ඔබට ලබා ගන්න පුළුවන් ඉදිරි දවසකදී ඉතින් මේක තමයි වෙනසකට තියෙන්නේ මේ ක්‍රම දෙක අතර documents against acceptance එකේදී අපිට එකපාරම මුදල් ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රම දෙක තමයි අපිට ඇත්තටම ලබා ගන්න පුළුවන් documentary collection එකේදී. ඉතින් මේ ක්‍රම දෙකත් බැංකුව හරහා සිද්ධ වෙන නිසා හොඳ ක්‍රම දෙකක් විදිහට තමයි අපිට දක්වන්න පුළුවන් මුදල් ලබා ගැනීමේදී විශේෂයෙන්ම විදේශ වෙළඳාමේදී ඔබට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ඇත්තටම අපරාණ වෙළඳාමේදී එහෙම නැත්නම් විදේශ වෙළඳාමේදී මේ මුදල් ලබා ගැනීමේ තවත් එක ක්‍රමයක් විදිහට ඕපන් account කියලා අපි දක්වනවා. ඉතින් මේ ඕපන් account කියලා කියන්නේ ඇත්තටම අදාළ පාර්ශ්ව දෙක අතර අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වෙන ක්‍රමවේදයක්. ඉතින් මේකෙදි ඉදිරි දවසකදී මෙන්න මේ ආකාරයට එකඟ වෙන ආකාරයකට මුදල් ගෙවනවා කියලා ඔවුන්ට එකඟ වෙන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමවේදය ඇත්තටම ඔවුන්ගේ විශ්වාසනීය බව උඩ තමා තීරණය වෙන්නේ. කියන උන්ට තීරණය කරන්න පුළුවන් ලබන මාසේ එහෙම නැත්නම් දවස් 30ක් ඇතුළත මේ මුදල මේ විදිහට
පිය වෙනවා. අන්න ඒ විදිහෙම නැත්නම් shipment එක යන විදිහට දවස් 30ක් ඇතුළත මේක පිය වෙනවා. මේ විදිහට එකඟතාවයකට එන්න පුළුවන්. ඉතින් මේක ඔවුන්ගේ විශ්වාසනීයභාවය මත තමයි තීරණය වෙන්නේ open accounts කියන එක. එතකොට මේක අර බැංකු හරහා මම ඉස්සෙල්ලා කිව්වා වගේ LC terms වත් DP terms වත් මත නෙවෙයි යන්නේ open accounts මත. එහෙම නැත්නම් ඔවුන්ගේ විශ්වාසනීයතාවය මත බැංකු මත හෝ එහෙම නැත්නම් වෙනත් ක්‍රමවේදයකින් අදාළ ගනුදෙනුව සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අවසාන ක්‍රමවේදී විදිහට මට දක්වන්න පුළුවන් අපි කියනවා consignment accounts කියලා. ඉතින් මේකත් ඇත්තටම open accounts ක්‍රමවේදියටම සමානයි. consignment accounts වලදී වෙන්නේ ඇත්තටම open accounts වගේම දෙදින දෙපාර්ශ්ව විසින් ඇග්‍රි වෙනවා මෙන්න මේ විදිහට අපි අදාළ ගෙවීම කරනවා කියලා. ඉතින් මෙතනදී ඔවුන්ට මේකට වඩා වෙනසකට වෙන්න පුළුවන් agreed intervals කියලා කියනවා. එහෙම නැත්නම් ඔවුන් යම් කිසි කාල පරිච්ඡේද වලදී අදාළ මුදල ගෙවන්න එකඟ වෙන්න පුළුවන්. මේක විතරයි consignment accounts වලදී වෙනසකට වෙන්න පුළුවන්. ඉතින් මම මේ කියපෝ ක්‍රමවේද ගැන බැලුවොත් එහෙම නැත්නම් terms of payments වලදී ඔබට ඕනම ක්‍රමවේදයක් අනුගමනය කරන්න පුළුවන්. ඉතින් මම කියපුවා ඇඩ්වාන්ස් පේමන්ට්, ඒ වගේම LC පේමන්ට්ස්, ඒ වගේම ඩොකියුමන්ට් රිකලෙක්ෂන්ස් වල ගත්ත පේමන්ට්ස් මෙතඩ් මෙන්න මේ ඕනම ක්‍රමවේදයක් ඔබට අනුගමනය කරන්න පුළුවන්. ඉතින් මම හැමදාම කියනවා වගේ මම මේ ඔබට දෙන්නේ යම් කිසි ටිප් එකක්, එහෙම නැත්නම් යම් කිසි මඟ පෙන්වීමක් පමණයි ඔබ එක්ස්පෝර්ට් බිස්නස් එකට බහින්න. එතකොට ඔබට LC කියන්නේ මොකක්ද, රේට් ඔෆ් ක්‍රෙඩිට් කියන්නේ මොකක්ද, බිල් ඔෆ් එක්ස්චේන්ජ් කියන්නේ මොකක්ද, මේ හැමදේම ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඔබට මේ සම්බන්ධ තව දැනුම ලබා ගන්න පුළුවන්. එතකොට ප්‍රායෝගික දේවල් ඉගෙන ගැනීම තුළින් ඔබේ ව්‍යාපාරය ගොඩක්ම සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙයි. ඊළඟට ඇත්තටම අපි කතා කරගෙන යන්නේ තාමත් පර්ෆෝමර් ඉන්වොයිස් එකේ මොනවද අන්තර්ගත කරන්න කියන එක. ඉතින් performer invoice එකේ තවත් ඔබ දාන්න ඕන එකක් තමයි terms of delivery කියනවා. එහෙම නැත්නම් delivery කරන්නේ කොහොමද කියන එක. ඊයට ඔබ අහලත් ඇති FOB, එහෙම නැත්නම් CIF මෙන්න මේ වගේ වචන කිහිපයක්. ඉතින් මේ inco terms කියලා කියන්නේ මොකක්ද? ඔබ deliver කරනකොට, එහෙම නැත්නම් අදාළ භාණ්ඩය විදේශ රටකට යවනකොට මේකෙදී යම් යම් දේවල් ඔබ අන්තර්ගත කරන්න වෙනවා. එහෙම නැත්නම් ඔබට රක්ෂණය කරන්න වෙනවා, අදාළ යම් යම් ගාස්තු ගෙවන්න වෙනවා. මෙන්න මේ දේවල් එක්ක යම් කිසි ගාස්තුවක් මේකට එකතු කරනවා. මෙන්න මේවා තමයි අපි terms of, එහෙම නැත්නම් terms of delivery කියලා අපි අදහස් කරන්නේ. ඉතින් අපි බලමු මේකෙන් මොකක්ද අදහස් කරන්න කියලා. ඉතින් ඇත්තටම මේකේ ගණනාවක්, එහෙම නැත්නම් inco terms ගණනාවක් තියෙනවා. ඉතින් ඒකෙදි මම අද දවසේ සාකච්ඡා කරන්නේ තුනක් පමණයි. මොකද මේවා තමයි විශේෂයෙන්ම වැදගත්ම තුනක් විදිහට අපි දක්වන්න පුළුවන්. නමුත් මේක විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔබ inco terms කියලා Google එකේ search කරලා බලන්න. ඔබට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙයි. ගොඩාක් දේවල් තියෙනවා ඇත්තටම විදේශවල දාමදී බලපාන. නමුත් වැදගත්ම තුනක් ගැන විතරයි මම අද දවසේ සාකච්ඡා කරන්නේ. ඉතින් ඔබ FOB කියන එක ගැන අහලා ඇති, එහෙම නැත්නම් ෆ්‍රී ඔන් බෝඩ් කියන එක ගැන අහලා ඇති. ඉතින් මොකද මේ ෆ්‍රී ඔන් බෝඩ් කියලා කියන්නේ? ෆ්‍රී ඔන් බෝඩ් කියලා කියන්නේ අපි හිතමු ඔබ එක්ස්පෝර්ට් කරන්න සූදානම් වෙලා ඉන්නවා නම් ඔබේ බය, එහෙම නැත්නම් ඔබේ මිලදී ගන්න පුද්ගලයා ඔබට කියන්න පුළුවන්, ඔබ සමහර වෙලාවට ඔවුන් කියන්න පුළුවන් මෙන්න මේ ආයතනයට බාර දෙන්න ගිහිල්ලා ඔවුන් තමයි සම්පූර්ණ වාකීම් බාරගන්නේ shipment එකට කියලා. එතකොට ඔබට තියෙන්නේ ඇත්තටම අදාළ භාණ්ඩතොගයේ ශ්‍රී ලංකාවෙන් අදාළ වරායට බාර දෙන එක විතරයි. මේකට අපි කියනවා FOB කියලා. එහෙම නැත්නම් ෆ්‍රී ඔන් බෝඩ් කියලා. ඉතින් ඔබේ වගකීම මෙතනින් අවසానයි. බය තමයි සම්පූර්ණ වාකීම බාරගන්නේ. ඉතින් මේක තමයි අපි FOB මිල ක්‍රමය කියලා කියන්නේ. ෆ්‍රී ඔන් බෝඩ් කියලා කියනවා ඔබේ වගකීම බොහෝ දුරට වරායට බාර දුන්නාට පස්සේ අවසානයි. මොකද සියලු වගකීම බාරගන්නේ අදාළ පුද්ගලයා, එහෙම නැත්නම් ඔබේ බය. ඉතින් ගොඩක් වෙලාවට සමහර වෙලාවට shipment එකක් බාර ගන්න වෙලාවෙදී ඔවුන් shipment එක බාර දෙන්න ඕන කාටද, මොන cargo එකටද, මොන vessel එකටද බාර දෙන්න ඕන, මේ හැම දෙයක්ම ඔවුන් ලබා දෙන්න පුළුවන්. ඉතින් දෙවෙනි ක්‍රමවේදයේ විදිහට අපිට CNF කියලා කියනවා. එහෙම නැත්නම් අපි මෙතනදී අදහස් කරන්නේ cost and freight. ඉතින් මේකෙදී cost and freight එකේදී වෙන්නේ අදාළ මිල සහ නාවික ගාස්තුව සෙලර් ව්‍යා කරනවා. එහෙම නැත්නම් සෙලර් විසින් ගෙවන්න ඕනේ. තුන්වෙනි ක්‍රමවේදයේ විදිහට අපි CIF කියලා කියනවා. cost insurance freight. ඉතින් මේකෙදි සෙලර්, එහෙම නැත්නම් අදාළ විකුණුම්කරු මේ cost එක, insurance එක, freight එක තුනම ඔහු දැරිය යුතුයි. ඉතින් මෙන්න මේක තමයි අපි අපේ invoice එකේ, එහෙම නැත්නම් අපි කියනවා අපේ performer invoice එකේදී අපි අන්තර්ගත කරන්න ඕන අපේ delivery terms වල අදාළ අපේ භාණ්ඩය කොහොමද අපි යවන්නේ, අපි FOB ද යවන්නේ. FOB වලදී මම ඉස්සලා පැහැදිලි කරා වගේ
අපේ බයගේ රෙස්පොන්සිබිලිටි එක මොකක්ද කියන එක. ඒ කියන්නේ අපි කොතරම් දුරටද අපේ රෙස්පොන්සිබිලිටි එක ගන්නෙ, එහෙම නැත්නම් සෙලයාගේ රෙස්පොන්සිබිලිටි එක මොකක්ද කියන එක, එහෙම නැත්නම් කොස්ට් ඇන් ෆ්‍රේට් එක CNF ද අපි යවන්නේ, CIF ද යවන්නේ, මෙන්න මේ ක්‍රමවේදය හරියට මොකක්ද කියන එක ඔබ දක්වන්න ඕනේ. එහෙම නැත්නම් මේකදී අපි කියනවා ඉන්කෝ ටර්ම් එක මොකක්ද කියන එක ඔබ හරියට දක්වන්න ඕනේ. ඉතින් මම මේ කියන එක ඔබ මම නැවත වරක් කියන්නේ මම මෙතන දෙන්නේ ගයිඩ්ලයින් එකක් විතරයි. ඉතින් ඔබට පුළුවන් මේ සම්බන්ධව ෆෝවර්ඩ කෙනෙක් එක්ක, එහෙම නැත්නම් ෆ්‍රේට් ෆෝවර්ඩ කෙනෙක් එක්ක කතා කරන්න. ඉතින් ඔබ ගොඩක් වෙලාවට මේ එක්ස්පෝර්ට් බිස්නස් එකක් කරනකොට ඔබට මේක තනියෙන් කරන්න බැරි වෙනවා. ෆෝවර්ඩ කෙනෙක් එක්ක කතා කරන්න වෙනවා. ඔබට මේ සම්බන්ධ ආයතනයක් එක්ක කතා කරන්න වෙනවා. ඉතින් මේ ආයතනවල පුද්ගලයන් එක්ක කතා කරනකොට ඔවුන් මේ සම්බන්ධ ගොඩක් දැනුවත්. ඔවුන් ඔබව දැනුවත් කරයි කොහොමද මේ ඉන්කෝටර්ම්ස් වල කොහොමද මේක සමග ගනුදෙනු කරන්නේ, CIF value එක කියන්නේ මොකද්ද, FOB කියන්නේ මොකද්ද, කොහොමද මේකෙන් කරන්නේ, විශේෂයෙන්ම ඔබ LC එක බැංකුවත් එක්ක බැංකුත් සමග ගනුදෙනු කරනකොට ඒ සම්බන්ධව කරන්නේ කොහොමද, මේ දෙයත් සමගත් ඔබට ඇත්තටම වැඩි දැනුමක් ලබා ගන්න පුළුවන් ඒ හා සම්බන්ධ පුද්ගලයන්ගෙන් සමග කතා කරනකොට සහ ඒ හා සම්බන්ධ ආයතනත් සමග කටයුතු කරනකොටත් ඔබට වැඩි අවධානයක් වැඩි දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම අද දවසේ අපි සාකච්ඡා කරේ එක්ස්පෝර්ට් ප්‍රොසීඩිය එකේදී සේල්ස් කන්ට්‍රැක්ට් එකක් කොහොමද හදාගන්නේ, මේකේදී පර්ෆෝමා ඉන්වොයිස් එකේදී මොන වගේ සාධකද මොන වගේ දේවල්ද සලකා බලන්න ඕන කියන කාරණාව. ඉතින් මේකෙදී තවදුරටත් අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම පැකේජින් එක ගැන අපි කතා කරේ නැහැ. ඉතින් ඉදිරියේදී අපි පැකේජින් සම්බන්ධයෙන් විශේෂයෙන්ම කතා කරන්න සූදානම් සිටිනවා. ඒ වගේම අවසාන අදියර විදිහට අපි සාකච්ඡා කරන්න සූදානම් සිටිනවා කොහොමද ඔබ ෂිප්මන්ට් එක කරන්නේ, විශේෂයෙන්ම කාගෝ ප්‍රොසීඩිය එක ගැන අපි කතා කරන්න සූදානම් ඉන්නවා. ඒකත් එක්කම එක්ස්පෝර්ට් ප්‍රොසීඩිය එකේ එපිසෝඩ් අවසානයේට අපි ළඟා වෙන්න සූදානම් ඉන්නවා. විශේෂයෙන්ම ඊළඟ එපිසෝඩ් එකෙන් අපි එක්ස්පෝර්ට් ප්‍රොසීඩිය එක සම්බන්ධව සියල්ලම අපි අවසන් කරන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. ඉතින් මේ වෙනකන් අපි කතා කරපු දේවල් වලින් මම හිතනවා ඔබට යම්කිසි අවබෝධයක් එන්න ඇති කියලා. ඉතින් මම අවසාන වශයෙන්ුත් කියන්නේ අපි මීට කලින් කරලා තියෙන එපිසෝඩ්ස්ත් බලන්න, ඒ වගේම අපි කතා කරලා තියෙන දේවල් ප්‍රායෝගිකව ඔබ කරන්න උත්සාහ කරන්න, විශේෂයෙන්ම ආයතනත් එක්ක සම්බන්ධ වෙන්න, ඒකලා ඔබේ තියෙන අදහසුත් එක්ක වැලිඩේෂන් එකක් එක්ක අලුත් දෙයක් කරන්න උත්සාහ කරන්න. මම හිතන්නේ ඔබට සාර්ථක අපනන ව්‍යාපාරයක් ආරම්භ කරන්න මේ දැනුම බොහොමත්ම ප්‍රයෝජනවත් වේ. ඉතින් තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම Facebook page එකත් එක්කත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා, ඒ වගේම අපේ Facebook group එකත් එක්කත් එකතු වෙන්න, ඒ වගේම LinkedIn, Instagram මේ හැම එකෙම අපි ඉන්නවා. ඉතින් මේකත් හැම එකක් එක්කම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් තවත් මේ වගේම video එකකින් ඉතා ඉක්මනින් හමු වෙමු.